ඒක ඇත්තක් නේ ඔබතුමාල අපි ඔක්කොම කටවහගෙන හිටියා. අපි හිතුවා කමක් නැහැ එහෙම දීලා හරි මේ රට දියුණු කරනවා නම් කමක් නැහැ කියලා. එතකොට ආයෝජකයෝ ගෙන්න ගන්න හොඳ නම් දැන් අපි එහෙම විකුණන්නේ නැතුව කොන්දේසි මත ගෙන්න ගන්න පුළුවන් නම් මොකද්ද ඒක තියෙන වැරැද්ද? ඉන්දියාව අපිට යෝජනාවක් ගෙනාවා. ඒ අය කැමති මේකේ ආයෝජනයක් කරන්න. සල්ලි වලට ගන්න නෙවෙයි අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් ඔතොරිටි කියන සමාගමත් එක්ක පාර්ශවකාරයෝ බවට පත් වෙලා මේ මත්තල ගුවන්තොටුපළ දියුණු කරන්න කැමති කියලා. ඒ ප්‍රොපෝසල් එක තාම ඇවිල්ලත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උරුමය තියෙන්නේ එක පවුලක දෙක අයට නෙවෙයි. ඒ උරුමය අපිටත් තියෙනවා. ඒ නිසා කවදාවත් අපි එහෙම වැඩ කරන්නේ නැහැ. යහිල්ල මට අයිති නැහැ. සමහර අය ආසයිනේ ගුටි කණ්ඩ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. බන්ධනාකාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජාතික අක්ෂරෝහලට අද පෙරවරුවේ රැගෙන ගියේ පරීක්ෂාවකට පමණක් බව ඔහුගේ පවුලේ ඥාතීන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දුමින්ද සිල්වා මහතා වෙනත් රෝහලකට මාරු කිරීමේ චේතනාවක් හෝ ඉල්ලීමක් කර නොමැති අතර දේශපාලන හේතුන් මත ඔහුට බන්ධනාකාරය තුළ දැඩි හිංසනයක් සිදුවන බවයි. බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට මතු අක්ෂිරෝගයක් හේතුවෙන් පරීක්ෂා කිරීමක් සඳහා ඔහුව කොළඹ ඇස්රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ පිළිබඳව විවිධ මත ඉදිරිපත් වෙමින් තිබෙන අතර ඒ පිළිබඳව අප කළ විමසීමකදී පවුලේ ඥාතීන් කියා සිටියේ ඔහුට මතු අක්ෂිරෝගයක් හේතුවෙන් අක්ෂි පරීක්ෂාවක් සඳහා ඇස්රෝහල වෙත යොමු කොට ඇති බවයි. ඔහුව වෙනත් රෝහලකට මාරු කිරීමේ කිසිදු චේතනාවක් හෝ ඉල්ලීමක්ද සිදු කර නොමැති බව ඔවුන් කියා සිටියා. පවුලේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළේ දුමින්ද සිල්වා යනු හිසට මාරාන්තික වෙඩිප්‍රහාර දෙකක් වැදි ජීවිතයත් මරණයත් අතර සරණකින් පසු යළි ජීවේ ලැබූ දැඩි රෝගී පුද්ගලෙකු බවත් ඔහුගේ හිස් කබලෙහි කොටසක් ඉවත් කර ඇති අතර උණ්ඩ කොටස් තවමත් මොළය තුළ රැඳී තිබෙන බැවින් ඔහුව නිරන්තර වෛද්‍ය පරීක්ෂා කිරීමලට ලක් කළ යුතු බවයි. එමෙන්ම ඔහු දැඩි ශ්වසන අපහසුතාවකින් පෙළෙන අතර ශ්වසන පහසුව සඳහා උපකරණ භාවිතයක්ද සිදු කරන බව ඔවුන් පෙන්වා දෙනවා. එවැනි තත්ත්වයක් තිබියදීත් ඔහුව දේශපාලන හේතුන් මත බන්ධනාගාරය තුළ දැඩි හිංසනයකට ලක් කරමින් පවතින බවත් බන්ධනාගාර රෝහල තුළදී වෛද්‍ය පහසුකම් ලබා ගැනීමේ අයිතිය පවා දේශපාලනික මැදිහත්වීම් මත ඔහුට අහිමි කොට ඇති බව පවුලේ ඥාතීන් පෙන්වා දෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැක්කේ ඊට අදාළ සංශෝධන සම්බන්ධයෙන් වන කෙටුම් පත විෂභාර අමාත්‍යවරයා ගැසට් කිරීමෙන් අනතුරු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මේ අතර අදාළ සංශෝධන අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර විෂභාර අමාත්‍යවරයා පැවසුවේ සතියක් ඇතුළත ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. දිනයක් කියන්නට පුළුවන් වෙන්නේ පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා තේරී පත්විය යුතු මුළු සභික සංඛ්‍යාව ගැසට් නිවේදනය නිකුත් කරාට පස්සේ ඒ සඳහා මහානගර සභාඥා පනත, නගර සභාඥා පනත සහ ප්‍රාස්වා පනත මං හිතන්නේ පාර්ලිමේන්තුවේදී අද සංශෝධනය කෙරෙනවා. ඒක සංශෝධනය කෙරුණොත් ඊට පස්සේ පළාත් පාලන භාර විෂයභාර අමාත්‍යවරයා සමානුපාත ක්‍රමයේ යටතේ තේරී පත්වන මුළු සභික සංඛ්‍යාව තේරීපත් කරන ඕනේ. ඉතින් එතුමා ඒක කරන්නේ නැති තාක්කල් කමිෂන් සභාවට ඒ ඡන්දය තියන්නට බෑ. එතුමා ගැසට් කරොත් මේ වසර තුල ඡන්දයක් තියන්න පුළුවන් හැකියාවක් තිබේ. මේ වර්ෂය තුල ඡන්දය දෙවීමේ අපහසුතාවයක් තියෙනවානේ. අපි ඡන්දෙමි නාම ලේඛනය අපි සකස් කර ගන්න ඕනේ. කොට්ටාස මට්ටමේ. අපි ඒක කොට්ටාස 4000ට හදනකොට අපිට ඒක සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ 20 විතර වෙයි. ඊට පස්සේ එදා ඉඳලා අපට දවස් 75ක් විතර ඕනේ අඩුම ගන්න. ඒ දවස් 75 ගන්නකොට එන්නේ බලන්නකෝ දෙසැම්බර් ඉස්සන කොටත් 60යි. අපි ඒක වෙනකොට වෙන්නේ මොකද්ද? මේ අස්සරේ විභාගේ තියෙනවා දෙසැම්බර් මාසේ. ඊට අමතරව නත්තල් පහ වුණාට පස්සේ ඉන්න සතියේ රජයේ නිලධාරීන් ගන්න බෑ ඡන්ද රාජකාරී තියන්න. මොකද හේතුව ඔවුන් වර්ෂයේ ගිණුම අවසන් කිරීමේ වෙලකටදී. එතකොට අපිට ඡන්ද තියන්න පුළුවන් වෙන්නේ ජනවාරි මාසේ. හැබැයි අපි සූදානම් වෙලා හිටියා පළාත් සභා ඡන්දය ආව නම් දෙසැම්බර් මාසේ 9 වෙනිදා තියන්න. නමුත් ඒක දැන් තීරණය කරන්න වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු පනත නිසා ඒක කල් ගිහිල්ලා තියෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්බන්ධයෙන් නඩු විභාගයක් තියෙනවා. ඒ ගැටය ලියන්න බැරි ගැටය එක්ක පාර්ලිමේන්තුව කපන්නට ඕනේ. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියලා දෙන්න. පළාත් පාලන භාර විෂය භාර අමාත්‍යවරයා ගැසට් නිවේදනය නිකුත් කරොත් අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ තියන්නට පුළුවන්. මේ අතර මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු අතර එහිදී ඒවා සංශෝධන සහිතව සම්මත වුණා. මහනගර සභා සංශෝධන පනත් කෙරෙන පළ දෙවෙනිවර කිවීම, නගර සභා සංශෝධන පනත් පැඳුර දෙවෙනිවර කිවීම, ප්‍රාදේශීය සභා සංශෝධන පනත් කෙරෙන පළ දෙවෙනිවර කිවීම. පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේදී ඒ පළාත් පාලන ආයතනවල නිශ්චිත මන්ත්‍රී සංඛ්‍යාව සඳහන් කිරීමක් අවශ්‍යයි. සමහර උදවිය ගියයි මම තව සංශෝධන ගේන්න හදනවා කියලා ඡන්දේ කල් දාන්න. ඒ නිසා මට මේ ඡන්දේ කල් දාන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ.
කල්ලාන්නෙත් නැහැ, නවත්තන්නෙත් නැහැ. I'll give you assurance with this amendment going through and with that motion which I propose to present in parliament, elections can be held in January as scheduled. ඔබතුමාගේ මම දැනගන්න කැමති කවද වෙනකොට ගැසට් කරනවද? මේක සම්මත වුණාට පසුව. ඉතින් සංස්ථාපනය කරනවා. ඔව් සතියක් ඇතුළත. ඒ කියන්නේ ගරු කථානායකතුමා අත්සන් කරලා මේ සතිය ඇතුළත සංස්ථාපනය කරොත් ගැසට් නිවේදනය නිකුත් කරොත් මා දෙනවා මැතිවරණ කොමිෂන් සභාවට අවස්ථාව තිබෙනවා ඡන්දේ පවත්වන්න. මොකද මැතිවරණ කොමිෂන් සභාවත් ගරු කථානායකතුමා මුහුණ දී ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ වෙනදට වඩා සංකීර්ණයි ඔවුන්ගේ කාර්යභාරයත් කොට්ටා සිටින්නේ නම්මලින්ද ලකුණෙන්. නම සහ ලකුණ දෙකම එනවා නම් ඡන්ද පත්‍රිකා 5000කට ආසන ප්‍රමාණයක් ඕන. ඒක ඉතා සංකීර්ණ ක්‍රියාවලිය බෙදා හැරීමේ සිට. ඒ නිසා මේ 50 ඉදිරිපත් කිරීමේදී ගරු ඇමතුමා මේ පාර්ලිමේන්තුවට කිව්ව පරිදිම ජනවාරි මාසයේ මෙම පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව පැත්තෙන් ලබා දී යුතු සිළු සහාය ලබා දී අවසන්. මගේ අත්සන් කිරීමයි තමයි ඉක්මනින් කියන්න බව මම සඳහන් කරන්න කැමතියි. දැන් ෆයිසර් මුස්තාෆා මැතිතුමා සඳහන් කරා සතියක් ඇතුළත එතුමා සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනයට අත්සන් තබන බව. ඔබතුමා ඉදිරිපිට මේ විදියටම පොරොන්දු වෙච්ච අවස්ථා දෙකක් තියෙනවා මේ සභාවේ. එහෙනම් මම තාම මේ විෂය දිහා මම බලන්නේ තාම සැකයෙන්. මේ සංශෝධනය එන්නේ ගරු ඇමතිතුමනි පළාත් පාලන සංශෝධන පනත සම්මත වෙලා මාසෙකුත් දවස් 15කට පස්සේ. මේ පුංචි තනි පිටුවේ පනත මේක සම්මත වුණත් මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම සඳහා එක තැනත් එක්ක ක්‍රියාවක් කරන්න පුළුවන්. ඔබතුමා මේ සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ප්‍රමාද කිරීම ආරා. මං සුභවාදීව හිතන එහෙම කරන එකක් නැහැ කියලා. ඉල්ලීම කරනවා. මම ඉල්ලීම කරන්නේ සැකය මුල් කරගෙන ඉතිහාසයේ තියෙන නීරස අත්දැකීම් එක්ක. 2015 වසරේදී රජයට විවිධ පාර්ශ්ව සඳහා රුපියල් ට්‍රිලියනයක මුදලක් පියවීමට තිබුණු බව හැකිනම් තහවුරු කරන්නේ රජයේ නීතිඥවරිය හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ප්‍රකාශ කළා. ඒ හිටපු මහබැංකු අධිපතිවරයාගෙන් අද 7 වන දිනටත් බැඳුම්කර කොමසමේදී සිදුකළ ප්‍රශ්න කිරීමේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා බැඳුම්කර කොමිසමට පැවසුවේ නවරජයේ බලයට පත්වීමේදී නොගෙවූ බිල්පත්වල එකතුව රුපියල් ට්‍රිලියනයක් වූ බවයි. එමනිසා රජයේ මූල්‍ය අවශ්‍යතාව උග්‍ර වූ බව සඳහන් කළ හිටපු මහබැංකු අධිපතිවරයා පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානයද මේ සම්බන්ධයෙන් යොමු වූ බවයි. මෙම තත්ත්වය සඳහන් කිසිදු ලේඛනයක් 2015 වර්ෂයේ පුරා නිකුත් වී නොමැති බව මෙහිදී තහවුරු කළ රජයේ නීතිඥවරිය පැවසුවේ හැකිනම් එවන් ලේඛනයක් ඉදිරිපත් කරන ලෙසයි. එය රජයේ අභ්‍යන්තර තත්ත්වයක් බැවින් ප්‍රසිද්ධ නොකළ බව හිටපු මහබැංකු අධිපතිවරයා සඳහන් කළා. මෙහිදී රජයේ නීතිඥවරිය පැවසුවේ ඍජු තැන්පතු ක්‍රමය අහිත කර බව හිටපු මහබැංකු අධිපතිවරයා ප්‍රකාශ කළද මෑතකදී හඳුන්වා දුන් බැඳුම්කර මිලට ගැනීමේ හයිබ්‍රිඩ් ක්‍රමයේද ඍජු තැන්පතු ක්‍රමය ඇතුළත් බවයි. ඍජු තැන්පතු ක්‍රමයේ හිටපු මහබැංකු අධිපතිවරයා නැවැත් වූ නිසා මුදල් මුද්‍රණය කිරීම වැඩි වූ බවට රජයේ නීතිඥවරිය කළ ප්‍රකාශයට මෙහිදී අර්ජුන් මහේන්ද්‍රන් මහතා විරුද්ධ වුණා. අනතුරුව ප්‍රශ්න කළ රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ සේවක අර්ථසාධක අරමුදල ප්‍රාථමික වෙළඳපොලෙන් බැඳුම්කර මිලට නොගෙන එම බැඳුම්කරම අවාසිදායක අයුරින් ද්විතීයික වෙළඳපොලෙන් මිලට ගෙන ඇති බවයි. එම තත්ත්වයේ පිළිගත් අර්ජුන් මහේන්ද්‍රන් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කර එහි නිර්දේශ මූල්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි. පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුළු සරත්තෙන් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අධිවාසිකම් පෙත්සම වැඩිදුර සලකා බැලීම මේ මස 19 වෙනිදා දක්වා කල් තැබුණා. ඒම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී අගවිනිසුරු ප්‍රේසාද් දෙප් ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද මෙම පෙත්සම කැඳවනු ලැබුවා. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලසිටර් ජෙනරාල් සංජය රාජරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙසයි. එම විරෝධයට හේතුව ලෙස අතිරේක සොලසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ සම්මත කළ දෙයක් අධිකරණය හමුවේ යළි සලකා බැලිය නොහැකි බවයි. එමෙන්ම හිටපු අගවිනිසුරුවරයා කරුණු සංගව අදාළ පෙත්සම ගොනු කර ඇති බවද මෙහිදී අතිරේක සොලසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා. අධිකරණය හමුවේ කරුණු දැක්වූ හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතා ප්‍රකාශ කළේ සම්මත වූ පනතක් සම්බන්ධයෙන් නීතිපතිවරයා දැක්වූ ස්ථාවරය තම පෙත්සම මගින් ප්‍රධාන වශයෙන් අභියෝගයට ලක් කළ බවයි. මේ අතර මෙම පෙත්සමට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද පසුගියදා පෙත්සමක් ගොනු කළ අතර වාචික දේශනයේදී අද ඔහු කියා සිටියේ සරත්තෙන් සිල්වා මහතා අගවිනිසුරු දුරේ කටයුතු කළ 2003 වසරේදී පාර්ලිමේන්තුව මගින් සම්මත කළ පනතකට එරෙහිව මේ ආකාරයෙන් පෙත්සමක් ඉදිරිපත් වූ බවයි. එහිදී අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතා ව්‍යවස්ථාදායකයේ කටයුතුවලට අධිකරණයේ ඇඟිලි ගැසීම සිදු කළ නොහැකි බව පවසමින් එම පෙත්සම ප්‍රතික්ෂේප කළ බවද මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. පළාත් සභා ඡන්ද විමසීමේ සංශෝධන පනතට එරෙහිව හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළේ කථානායකවරයා, නීතිපතිවරයා හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එහි වගෝත්තරකරුවන් ලෙස නම් කරමින් කතා කරන්න.
මෙතර රොහින්ගයා සරණාගතයින් රැඳී සිටි කඳවුර ඉදිරිපිට කලබලකාරී ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවටගත් පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් ඇතුළු සැකකරුවන් 8 දෙනා අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ වුණ අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඔවුන්ද හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කිරීමට නියමිත වූද අධිකරණයේ නියෝග කළේ සැකකරුවන් ලබන 16 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මෙතර සැකකාර පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් උන්වහන්සේට ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියද කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් ඊට විරෝධය පළ කළා. අධිකරණයේ නියෝග කළේ අදාළ ඇප ඉල්ලීම හෙට දිනේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හා සැකකාර පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන්ද යළිත් හෙට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. උන්වහන්සේ මේ සිද්ධිය සම්බන්ධව කිසිදු සම්බන්ධයක් නැහැ මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට හැසිරීම සම්බන්ධව. අපි ඉල්ලා සිටියා උසාවියෙන් භික්ෂුන් වහන්සේලා මේ විදිහට අවිහිංසාවාදී විදිහට හැසිරිස්ස භික්ෂුන් වහන්සේලාට මේ විදිහට දඩුවම් කිරීම නවත්තන්න, උන්වහන්සේලාට සාධාරණ ඉටු කරන්න, භික්ෂුන් වහන්සේලා මේ විදිහට දඩයම් කිරීම නවත්තන්න කියලා අපි අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඇප ලැබුණ නැහැ. රජයේ නීතිඥ අද දින පැමිණ නැහැ. හෙට දිනේ ඔහු පැමිණෙයි කියලා අපි විශ්වාස කරනවා. නීති දිහා බලාගෙන ඉන්නවා. සාධාරණ ඉටු වෙනවද නැද්ද කියන කාරණාව රජයට තුණා. එස්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය යටතේ කොහේ හරි පදිංචි කළා නම් කවුරුත් උතන්ට යන්නේ නැහැ. මියන්මාර් වල සිදුවෙච්ච සිදුවීමට මෙහි කිසිම සම්බන්ධයක් නැති මරික්කාරට අසස්සාලිට මුජිබර් රහමාල්ලාට පෙළපාලියන්න පුළුවන් නම් මේ කොහෙවත් නැති සස්තවාදීන්ට සම්බන්ධ කණ්ඩායමක් සම්බන්ධව ඒ ප්‍රශ්නේත් අපේ කරපිට වැටෙන එක වළක්වන්න තමයි උන්වහන්සේ උත්සාහ කළේ. මෙහිදී මම මූලික කාරණයක් මතු කරා. මහේසතුමාගේ නිලමෙදිරියේදී මේ සිද්ධියේදී ස්ත්‍රී දූෂණයක් කරා පොලිස් නිලධාරියෙක් වාස් ගුණසේකර කියලා පොලිස් නිලධාරියෙක් ওই රොහින්යා සරණාගතේ ඒ සම්බන්ධව මොකද කතා කරන්නේ නැත්තේ? ඇත්ත හේතුව ඒක නේද කියලා අහුවාම ඒක වෙන වෙන විදිහෙන් වචන දෙක තුනක් දාලා ඒක වැහුවා. අක්මීමන ස්වාමින් වහන්සේ විසින් මෙමෙ ස්ථානයට යෑමට පෙර සස් පොලිස් නිලධාරින් අමතලා කතා කරලා තියෙනවා. ඒ පිළිබඳව පොලිසිය වාර්තා කරන්නේ නැහැ. දෙයිවල ගල්කිස්ස බාරව සිටින සහකාර පොලිස් අධිකාරී කොට්ටච්චි මහතාට කතා කරලා තියෙනවා. DIG මහතුරුන්ට කතා කරලා තියෙනවා. එතන කලබලයක් ඇති කරන්න ඒ ස්වාමින් වහන්සේට අවශ්‍ය නම් එහෙම කතා කරන්න අවශ්‍ය නැහැ.